පින්වත් දරුවනි හෝරාවක වගේ කාලයක් තමයි ඒ කියන්නේ පැයකටත් අඩු කාලයක් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙන්නේ කාන් යොමු කරගෙන දහම අහන්න ඕන ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තේරෙන එක වෙනම පිනක් ධර්මයේ අහන එක වෙනම පිනක් අහල නැද්ද බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ බ්‍රහ්මස්වරේ මිහිරට ගෙම්බෙක් බණ අහගෙන හිටියා කියලා. එඳීරෙක් ඇවිල්ලා කෙවිත බිමට තද කරලා ඒකට හේතුවලා බණ ඇහුවේ. ඒ කෙවිත තිබ්බේ ගෙම්බකේ ඇඟ උඩ. බණ අහපු පිනට දෙව්ලෝ ඉපදුනා කියලා අහල නැද්ද? එතකොට ගෙම්බට මනුස්ස වචන තේරෙනවද? කන් යොමු කරගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ වනාහි නොතේරුණත් පින්ඵල උපද්දවනවා. නමුත් ඔබට තේරෙනවා. ඔබට තේරෙනවා. ඒ නිසා කන් යොමු කරගෙන ධර්මය.